ඔබ පැණි රස වැඩිපුර කන්න කැමති කෙනෙක්ද? ඔබ වගේම අපි හැමෝම කැමති පැණි රස වැඩිපුර කන්න. නමුත් මේ తత్వය නම් ඒ තරම් සුබදායි తత్వයක් නෙමෙයි. සමාජයේ බහුලව දක්නට ලැබෙනවා දියවැඩියාව කියන රෝගය. ඉතින් අද හෙල්ත් ටොක් විමසුම සීනි අඩු කරමු ආයු වැඩි කරමු. සීනි ශරීරයට ශක්තිය ලබා දෙනවා වගේම ශරීරයට ඉක්මනින්ම උරා ගන්න. ශරීරයට සීනි ලැබෙන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි අපි දෛනිකව ලබා ගන්නා ආහාරවල අඩංගු ස්වභාවික සීනි සහ අපි අමතරව එකතු කරන සීනි. අපි දෛනිකව ලබා ගන්නා ආහාරවල ස්වභාවිකවම සීනි අඩංගු වෙන නිසා අපිට අමතරව සීනි එකතු කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. අමතරව සීනි එකතු කරනවා නම් දිනකට එක් පුද්ගලයෙකුට සීනි තේ හැදි 6කට අඩුවෙන් එකතු කළ යුතුයි. තරබාරු නොවුනත් ආසියාතික රටවල ජීවත් වෙන අපි වගේ අයට දියවැඩියාව වැළඳීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් අපි එකතු කරන අමතර සීනි ප්‍රමාණය ගැන නිතරම සැලකිලිමත් විය යුතුයි. දෛනික ජීවිතයේදී අපි පරිභෝජනය කරන ආහාර පානවල අඩංගු සීනි ප්‍රමාණය ගැන කතා කරනවා නම් කෝලා මිලිලීටර 200 බීම වීදුරු 1ක සීනි තේ හැදි 5ක් අඩංගු වෙනවා. චොකලට් ග්‍රෑම් 100ක සීනි තේ හැදි 14ක් අඩංගු වෙනවා. වැනිලා අයිස්ක්‍රීම් ග්‍රෑම් 100ක සීනි තේ හැදි 4.5ක් අඩංගු වෙනවා. චොකලට් මූස් ග්‍රෑම් 100ක සීනි තේ හැදි 3.75ක් අඩංගු වෙනවා. පුඩින් ග්‍රෑම් 100ක සීනි තේ හැදි 4.25ක් අඩංගු වෙනවා. ඩෝනට් ග්‍රෑම් 100ක සීනි තේ හැදි 6.5ක් අඩංගු වෙනවා. පළතුරු කේක් ග්‍රෑම් 100ක සීනි තේ හැදි 6.75ක් අඩංගු වෙනවා. යෝගට් ග්‍රෑම් 100ක සීනි තේ හැදි 1.25ක් අඩංගු වෙනවා. අධිකව සීනි ආහාරයට ගැනීම ශරීරයට හානිදායකද? ඔව්. රුධිරයේ පවතින අධික සීනි මට්ටම රුධිර නාලවලට හානි කර ස්නායු ඇස් වකුගඩු දුර්වල කරනවා. ඒ වගේම වැඩි සීනි ප්‍රමාණය මේදේ බවට පරිවර්තනය වී ශරීරයේ විවිධ තැන්වල තැම්පත් වෙනවා. එමගින් තරබාරුභාවය ඇති වෙනවා. අන්න ඒ නිසා දියවැඩියාවෙන් ඇතිවන සංකූලතා විදිහට හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය, වකුගඩුවක් ක්‍රියවීම සහ සුවය නොවන තුවාල දක්වන්නට පුළුවන්. ඔබට හැකිනම් පැණිබීම වෙනුවට පිරිසිදු ජලය පානය කරන්න, අතුරුපසට පළතුරු ආහාරයට ගන්න, අතුරුපසට පැණි රස යමක් ආහාරයට ගන්නවා නම් ඉතා කුඩා ප්‍රමාණවලින් ආහාරයට ගන්න, ලදරු ආහාර පිළිල කිරීමේදී සීනි රහිතව පිළිල කරන්න, ඔබ තේකක් බොනවා නම් සීනි රහිතව හෝ එක් සීනි හන්දක් සහිතව තේ බොන්න ඔබට පුළුවන් වේවි දියවැඩියා අවධානමින් මිදෙන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. තවත් වැඩසටහනකින් හම්බෙමු. නිරෝගී දිවියක්.